භාවනාවට ප්‍රවේශයක් මහනනිි කායිකය චෛතසිකයි රෝග දෙකකි. කායිකරෝගෙන් නිදහස්ව වර්ෂයක් ආරෝග්‍ය විඳින. වර්ෂ දෙකක් ආරෝග්‍ය විඳින. වර්ෂ සියයක් හෝ වැඩිකල් ආරෝග්‍ය විඳින සත්වයෝ දක්නා ලැබෙති. එහෙත් ශීනාශ්‍රවයන් රහතන් හැර, යිතිසික රෝගෙන් නිදහස්ව මොහොතකුදු මානසික ආරෝග්‍ය විඳින සත්වයෝ ලෝකෙහි දුර්ලභ වෙත්්‍යයි බුදුන්වහන්සේ වදාළහ. උන්වහන්සේගේ ධර්මය එයි නිදු වහන්සේගේ භාවනා ක්‍රමය සම්පූර්ණ මානසික සෞඛ්‍යත් සාමයත් ශාන්තියත් ලබාදීම අරමුණු කර ඇත්තේ. එසේ වුවද, භාවනාවතරම් බෞද්ධ අබෞද්ධ බොහෝ දෙනෙකු වැරදි ලෙස තේරුම්ගත් වෙන අංශයක් බුද්ධ ධර්මය නැති තරම්ය. භාවනාව යන වචනය කියනු ලබත්ම අප කල්පනා කරන්නේ ජීවිතයේ දවසේ පොදුවැඩවලින් ඉවත්ව සමාජයෙන් වෙන්ම ඇටැම් ගුහාාවල හෝ විහාරවල හෝ දක්නට ලැබෙන ප්‍රතිමාවැනි විශේෂ ඉරියව්වකින් කිසියම් ගූට කල්පනාවක නොහොත් සිතුවිල්ලක යෙදෙන බවකි. සැබෑ බෞද්ධ භාවනාව කිසි ලෙසකිනදු එවැනි පලායෑමක් නොවේ. මේ පිළිබඳ බුද්ධ මතය කොතරම් දුර වරදා තේරුම්ගන්නා ලද්දේද නැතහොත් කොතරම් අඩුවෙන් තේරුම්ගන්නා ලද්දේ දෙයක් පසු කාලවලදී මේ භාවනා ක්‍රමය පිරිහි ගොස්, ශිල්පයක මෙන් කළයුතු වැඩපිරිවෙලක් ඇති චාරිත්‍ර විශේෂයක් බවට පැමිණියේය. බොහෝ දෙනා භාවනාවට හෙවත් යෝගයට කැමැතිවන්නේ වනායට නැති තුම්වැනි ඇසවැනි ආධ්‍යාත්මික ගුප්ත බලයක් ලබා ගැනීම සඳහාය. ඇස්වලින් දැකගැනීමේ බලය හොඳින් තිබියදීම කංවලින් දැකගැනීමේ බලයකුදු ලබාගන්නට උත්සාහ කළ එත්තරා උපාසිකාවක් ටික කලකට පෙර ඉන්දියාවේ විසූ බව මෙහිලා නිඩසුනක් හැකියට සඳහන් කළ හැකිය මේ වූ කලී ආධ්‍යාත්මික දුරූපයෝගයක් නිස අන් කිසිවක් නොවේ. මෙයද බලට ඇති ආශාවහෙවත් තෘෂණාවමය භාවනා යන වචනය සැබැ තේරුමනං සිත වැඩ සිත දියුණ කිරීම යනුයි. ඒ වනාහි කාමච්චන්ද ව්‍යාපාද තීනමිද්ද උද්දච්චකුක්කුච්ච විචිගිච්චා ආදී කෙලෙස්වලින් සිත මුදා පිරිසිදු කර ඒ කාග්‍රතාවය ස්මුෘතිය, බුද්ධිය, අධිෂ්ඨාන, වීල්ර්ිය, විවේචන ශක්තිය, ශ්‍රද්ධාව ප්‍රීතිය, ශාන්තිය ආදී ගුණ දියුණු කර සියල්ල තතුපරිදදෙන් දක්නා උතුම් ප්‍රඥ්ඥාව ලබාදී පරම සත්‍යය හෙවත් නිර්වාණය අවබෝධ කරදීම අරමුණු කර ඇක්තේය. භාවනා වර්ග දෙකක් වෙයි. ආකංචඥ්ඥායතන නේවස්ඥායතන වැනි උසස් යෝගී තත්ත්වලට මුල්වන සමතය සමාධිය සිතේකඟ බව ජිත්තේ එකක්ගතා වැඩීම එයින් එකටි. මේ පිළිබඳ විවිධ ක්‍රම ධර්මග්‍රන්ථවල විස්තර කර තිබේ. මේ සියලු දිහානම සංස්කාරවෙලින් හටගත් සංකත මනෝමය තත්ත්ව බව බුදුන්වහන්සේ වදාළහ. තත්තය සත්‍යහෙවත් නිර්වාණයක් ඒවාත් අතර කිසි සම්බන්ධයක් නැත. මේ භාවනාවර්ගය, බුද්ධකාලයට පෙරද තිබුණේය. හුදු බෞද්ධ භාවනාවක් නොවවද, එය බෞද්ධ භාවනා ගණයෙන් බැහැර නොවේ. එහෙත් නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා ඒ අවශ්‍යමයයි නොකිය හැකිය. බුද්ධත්වය ලැබීමට පෙර ඒ ඒ ආචායවරුන් යටතේ මේ දිහාන පුරුදු කළ ගෞතමයන් වහන්සේ. ඉතා උසස්, යෝගී තත්ත්වලට පැමිණියහ ඒත් සම්පූර්ණ මුක්තිය පරම තථය එමගින් ප්‍රතිවේද කළ නොහැකි හෙයින් එය උන්වහන්සේගේ තෘප්තියට හේතු නොවිය. මේ දිහානවනාහි මේ ජීවිතයේ සුවසේ විසීමක් දිට්ට දම්ම සුක විහාර. සැනසිල්ලේ සන්ත විහාර. මිස ඊට වඩා උසස් දෙයක් නොවන බව උන්වහන්සේ වදාළහ එහෙයින් උන්වහන්සේ විපස්සනා නැමති භාවනා ක්‍රමය සොයාගත්හ. විපස්සනාව නම් සිත පිළිබඳ සම්පූර්ණ නිදහස ලැබීමටත් පරම තතේහෙවත් නිර්වාණය අවබෝධ කර ගැනීමටත් ඉවාහාල්වන ප්‍රතිවේදයයි. මෙය සහමලින්ම බෞද්ධ භාවනාවකි. මේ වනාහි සහියත් අප්‍රමාධයක්ත්, නිරීක්ෂණයක් මොල්කොට ඇති විශලේෂණ ක්‍රමයකි. මෙ තරන් අපරිමේය විෂයක් පිටු කීපයකින් විස්තර කිරීම ඉතා දුෂකර වූුවකි. භාවනාව ගැන බුදුන්වහන්සේ කළ දේශනාතුරින් ඉතාම වැදගත්වනයේ දීගනිකායේ විසි දෙවැන්නද මජ්ජිමනිකායේ දහවැන්නදවන සති පට්ටාන සූත්‍රයි. සූත්‍රයට පාරම්පරික වසයෙන් කොතරම් උසස් ගෞරවයක් දක්වනු ලැබේ දෙත් බෞද්ධ සන්ධාරාමවල පමණක් නොව බෞද්ධ ගෙදරවලද මෙ නිතර කියවනු ලැබේ. ගෙදර සියලු දෙනා එකතුවී වටේ හිඳගෙන දැඩි සැදැහැසිතින් මේට සවන් දෙති. බොහෝ විට කෙනෙක්කු මියයන්නට ලංවන විට භික්‍ෂුන් වහන්සේ ඇඳල්ළඟ වැඩහිද ගේ අන්තිම සිතුවිලි පිරිසිදු කරවා ලීම සඳහා මේ සූත්‍රය කියවති. මේ සූත්‍රයට ඇතුළත් භාවනාක්‍රම ජීවිතයෙන් බැහැර නොවේ. ජීවිතය මගහැරීමක් ද එහි නැත ඒ භාවනා ක්‍රම සියල්ලම අපගේ ජීවිතයට සම්බන්ධය. අප දින්නපතා කරන පොදු වැඩවලටත් අපේ සොම්න්නස් දොම්නස් වලටත් වචනවලටත් සිතුවිලි වලටත් ධාර්මික හා බුද්ධිමය කාර්ය වලටත් සම්බන්ධය මේ සූත්‍රය කොටස් හතරකට බෙදා තිබේ එයින් පළමු කොටස කය කායද දෙවැනි කොටස මිඳීම් වේදනාද තුන් වැනි කොටස සිත චිත්තද සතර වැනි කොටසට ධාර්මිකහා බුද්ධිමේ විෂය දම්මද ඇතුලත්වය මෙයින් කවර භාවනා ක්‍රමයක් තෝරාගත්තත් සිහියත් සති, අවධානය හා නිරීක්ෂණයක් අනුපස්සනා අතිශයයිෙන්ම අවශ්‍ය බව මෙහිලා සිත තබාගත යුතුය. කයමුල්කට ඇති භාවනා ක්‍රමාතුරින් ඉතා ප්‍රකට ජනප්‍රිය ප්‍රායෝගික එකක් නම් ආස්වාස පිල්ලිබඳ සිහිය ආනාපාන සතියයි. එත්තරා අමුතු ඉරියව්වක් නියම කර ඇත්තේ මේ භාවනාව සඳහා පමණකි මේ සූත්‍රයේ දක්වන ලද සෙසු සියලු භාවනාවන් අප කැමති පරිද්දෙන් හිඳගෙන හෝ සිටගෙන හෝ සක්මංකරමින් හෝ හාන්සිවී හෝ වැඩි හැකිය. ඒත් ආනාපානසති වැඩීමේදී අප බද්ධ පරියංකෙන් එරමිණිය ගොතා හිඳ කය කෙලින් තබාගෙන සිහිය එලවා ගතයුතු බව සූත්‍රයේ දැක්වේ එහෙත් පලක් බැඳ හිඳීම සියලු රටවල මිනිස්සුන්ට පහසු නොවන බව පෙනේ. වෙසෙසිම්ම මේ බටහි රටවල අයට පහසු නොවේ එහෙයින් බද්ධ පරිියංකෙන් හිදගන්නට අසමත් අය පුටුවකවාඩිවිී කය කෙලින් තබාගෙන සිහි එලවා ගත යුතුයි. කෙසේ වුවද මේ භාවනාවේ දෙන තැනැත්තා උදුකාය රුජු කොට හිදගැනීම අවශ්‍යය එසේ හිඳගෙන දෙත් උකුලේ තබාගත යුතුය මෙසේ හිඳගත් පසු අපට පහසු පිළිවෙලට ඇස්පියා ගත හැකිය නැතහොත් නාසේ අගට ඇස් යොමු කළ හැකිය සිත එකංකර ගැනීම සඳහා ඇස්පා ගැනීම වඩා ප්‍රයෝජනවක්තිය අපි රෑදාවල් නොකඩවා ආශ්වාස ප්‍රශ්වාස කරමු. එහෙත් ඒ ගැන හිත යොමු කිරීමක් නම් නැත මේ භාවනාවේදී අප කරන්නේ එයට සිත යොමුකිරීමය. යත්නයක් නොදරා පුරුදු පිළිවල්ට පහසු ලෙස ආශවාස ප්‍රශ්වාස කරනු. ආශ්වාස ප්‍රශ්වාසය දෙස බලා සිටින්නට සිත මෙහේවනු. හුස්ම ඇතුළුවන්න පිටවන තැන නාසේ අග සිහිය පිහිටවා සිත එකග කරනු අපගන්නා හුස්ම ඇතැම්විට දික්වෙයි ඇතැම් විටක කෙටිවේ. එහි වරදක් නැත එහෙත් අපගන්නා හුස්ම දික්නම් ඒ දියයිද කෙටිනම් කෙටියයිද දැනගත යුතුය. මෙහිදී අප සිත ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි පොතරම්දුර යොමු කළ යුතුද යත් එය ඇතුරුවන සැටිත් පිටවන සැටිත් වෙනස් වන සැටිත් දැනගත යුතුය. වට පිටාවේ පරිසරේ හැම දෙයක් අමතක කරනු. ඇස්ටයොමා කිසිවකු දෙස නොබලනු මිනුතු දහයක්කෝ පහළුවක් මෙසේ කිරීමට උත්සාහදරණු. ආශ්වාස ප්‍රශ්වාසට හිත එකකරගැනීම ඉතා අමාරුයයි මුලදී සිතෙන්නට පුළුවන මෙහිදී සිත පැනදුවන සැටි අපේ විශ්මයට හේතුවෙයි එය එතන රැඳී නොසිටි අපි නොයෙක්දී ගැන සිතන්නට පටන් ගැනිමු පිටින් සබ්ද අපට ඇසේ අපේ සිත අවුලිය කලබල සහිතය මෙහිදී අදහිරයක් එපාකමක් ඇති වියහැකිිය. ඒත් දිනපතා දෙවරක් උදේ සවස වරකට මිනිුතු දහයක් වෝ පහළුවක් බැගින් නොකඩවා මේ පුරුදු කළහොත් ආශ්වාස ප්‍රශ්වාසයට ටිකින් ටික පිළිවලින් සිත එකංකරගන්නට අපි සමත් එමු මෙසේ කලක් පුරුදු කරන විට ආශ්වාස ප්‍රශ්වාසයට මුළුමනින්ම සිතයමු එකඟ වූ සියුම් ඇසිල්ලක් ඇතිවෙහි බාහිර සබ්දයක් පවා මේ මොහොතේදී අපට ඇසෙන්නේ නැත මේ වූ කලි සිත මුළුමලින්ම ආශ්වාස ප්‍රශ්වාසේ රැඳුන්න මොහොතකි. මේ ස්වල්ප මොහොත කෙබඳු ප්‍රීතියකින් හා සැනසිල්ලකින් පිරි මහංගි අත්දැකීමක්දයත් අපි ඒ රඳවා ගන්නට කැමැත්තෙමු එහෙත් එසේ රඳවා ගැනීමට අසමත්වෙමු එසේ වුවත් භාවනාව නොකඩවා කරගෙන යනවිට අර අත්දැකීම නැවත නැවතද වැඩි කලකටද විඳගත හැකිවේ. ඉතා සරල ඉතා පහසු භාවනාවලින් එකක්වන මෙආනාපාන සතිය වනාහි උසස් දිහානවලට හේතුවන ඒකාග්‍රතාව දියුණ කිරීම අරමුණු කර ඇත්තේය. යතා තත්ත්වාාව බෝධය, නිර්වාණාව බෝධය, ඇතුළු කෙබාන්දුු ගැම්ඹුරු අවබෝධයකට වුවත් මේ ඒ කාග්‍රතාව අවශ්‍යමය. මේ හැර ආනාපානසතියෙන් වහාම ලැබියහැකි ප්‍රතිඵරද වෙයි. ඒ අපේ සෞඛ්‍යයටද විශරාමයටද හොඳ නින්දටද දවස්සේ වැඩ කටයුතු හොඳින් කිරීමටද ඉවහල් වෙයි. එයින් සිතට සාමයක් සැනසිල්ලත් ලැබේ සිත කැලැඹීම තිබෙන විටක මිනිත්තු දෙකතුනක් මේ වැඩුවත් ඒ කැලැඹීම වහාම සංසි දෙෙන බව අත්දකින්නට පුළුවන එවිට හොඳ විවේකයකින් නැගී සිටියක් මෙන් දැනේ තව මහංගී පහසු භාවනා ක්‍රමවලින් එකක් නම් පෞද්ගලික ජීවිතය හෝ සාමාචික ජීවිතය හෝ වෘතිය ජීවිතය හෝ දවසේ වැඩවලදී කයින් වචනයෙන් අපි කරන සියලුදේ සිහියෙන් කිරීමය ඇවිදීම සිටීම හිඳීම, නිදීම අඟපසග හැකිලීම දිගුකිරීම ඔබ මොබ බැලීම ඇඳුම් ඇඳීම දෙඩීම නිහඩවීම ආහාරපාන ගැනීම අනිකක් තබා මළමූ පහකිරීම යනාදී. හැම වැඩක් කරන හැම මෝහතේම ඒකරන වැඩේ ගැන සම්පූර්ණයෙන් සිතයදී යුතුයි. වෙන වචනවලින් කියතොත්. දැම්පවත්නා මේ මොහොතෙයි හෙවත් දැම්ම කරන වැඩෙහි ජීවත්විය යුතුයි. අතීතය හෝ අනාගතය ගැන කිසිසේත් නොසිටී යුතුයනු මෙහි අදහස නොවේ. සැබැවින්ම දැංකරන වැඩේ හෙවත් මේ මොහොත පිළිබඳ අතීතයක් හෝ අනාගතයක් වේනම් ඒ ගැන මේ මොහොතට අනුව සුදුසු පරිදි සිටියයුතුය. බොහෝ විට ජීවත් වන්නේ අප කරන වැඩවලහෙවත් දැම් පවත්නා මේ මොහොතේ නොවේ අපි අතීතයේ හෝ අනාගතය හෝ ජීවත් එමු අප මෙතැන වැඩක යෙදෙන බවක් පෙනෙන නමුත් අපේ සිතුවිලි පවතින්නේ වෙන තැනක. සිති මවාගත් කරදරවල හෝ ප්‍රශ්නවලය බොහෝ සිතිවිලි කල්පනාවලට හා ප්‍රාර්ථනාවලට අයත්ය. එයින් අපි මේ මොහොතේ කරන වැඩෙහි ජීවත් වන්නෝ නොවමු. මේ පවත්නා මොහොතහෙවත් දැංකරන වැඩය සතුටට හේතු නොවන විට. ඒ වැඩේට සිත මුළුමනින්ම යොදන්නට බැරිවීම සුභාවික. බොජුන්හලක ආහාරගන්නා මිනිසකු යමක් කියවනු සමහරිවිට අපට දක්නට ලැබේ. එවැන්නකු දුටුවිට අප සිතන්නේ ඔහු ආහාර්ගැනීමට පවා ඉඩක් නැති වැඩ අධික කෙනෙකු විය යුතුය කියායි ඔහු කරන්නේ ආහාර්ගැනීමද නැතහොත් කියවීම දැයි අපට තේරුම්ගත නොහැකිය ඇතැම්විට ඔහු ඒ දෙකම කරතැයි සිතිය හැකිය ඒත් ඇත්තනම් ඔහු එයින් එකක්වත් නොකරන බවය එකකින්වත් තෘප්තියක් නොලබන බවය ඔහුගේ සිත කලබල සහිතය හේ දැංකරන දෙයින් සතුටක් නොලබයි ඔෝගේ ජීවිතයේ මේ මොහොතට අයත් නොවෙයි. හේ ජීවිතයට මුහුණ නොපා මගහැරීමට අග්ඥාන ලෙස තමා නොදැනම යටසිතින් උත්සාහ කරයි. ආහාර ගන්නා අතර මිතරොකු සමඟ දෙඩීම නොසුදුසුයයි මෙයින් අදහස් කරනෝ නොලැබේ. අප කොතරම් උත්සාහ දැරුවද ජීවිතේ මගහරින්නට අපට බැරිය. නගරේක වුවද වනාන්තරයක ගුහාාවක වුවද, ත් වනතුරු ජීවිතයට මුහුණපෑ යුතුමය සැබැහැ ජීවිතය නම් දැම් පවත්නා මේ මොහොත මිස මියගිය අතීතයේ මතක හෝ නූපන් අනාගතය පිළිබඳ සීන හෝ නොවේ මේ මොහොතේ ජීවත්වන්නා සැබැවිම්ම ජීවත්වයි. ඔහුට වැඩි ප්‍රීතිමතෙක් මිනිස්සුන් අතර නැත. දවසට එක් ආහාරවේලක් පමණක් වනදමින් සැහැල්ලු ජීවිතයක් ගත කරන ශ්‍රාවකයන්ගේ, පෙනුම එතරම් පැහැපත්වන්නේ කවර හෙන්ඩැයි වරක් විමසනු ලැබූ බුදුන් වහන්සේ මෙසේ වදාළහ. ඔවුහු අතීතය ගැන සෝක නොකරති, අනාගතය ගැන සෝක නොකරති, අනාගතයක් ඇන කල්පනා නොකරති වත්මනින් යැපෙති එහෙයින් වර්ණය පැහැපත් වෙයි අනාගතය ගැන කල්පනා නොකිරීමෙන්ද අඥ්ඥානයෝ බාලයෝ අව්වෙෙහි කපා දමන ලද නිල් බටගසක් මෙෙන් වියලෙති. ස්ෘතිය හෙවත් සිහිය එළඹීම නම් මම මෙය කරමේ, මම එය කරමියයි, සිතීම හෝ ඒ අදහසින් යුක්තවීම නොවේ. ඒ වනාහි සිහිය එලවීමේ අනික් පැත්තය. මම මෙය කරමියයි සිතන පුද්ගලයා සුව්චේතනවේ. මෙහිදී ඔහු ජීවත් වන්නේ ක්‍රියාවේ නොව මම වෙමි යන හැඟීම තුළය. එය ඔහු කරන විට වැඩට බාධාවකි. මුළුමනින්ම තමා අමත කර දමා කරන වැඩේටම වසඟ වේුතුය කතාවක් පවත්වන කෙනෙකු මම මේ සභාව අමතමියයි සුවච්චේතනවීම සමගම ඔහුගේ කතාව නරක් වෙහි. අදහස් මාලාව බිඳෙයි. එහෙත් මාතෘකාවට වසඟ වී එහි ගිලි තමා අමතකර දමා කතාව පැවැත්වවොත් එය ඔහුට කළ හැකි ඉතා හොඳ කතා වන්නේ එවිට හේ මැනවින් කතා කරයි කරුණු හොඳින් පැහැදිලි කරයි කලාත්මක කාව්‍යමය ආධ්‍යාත්මික හැම විශිෂ්ට කෘතියක්ම ඒ කෘතියේ උත්පාධකයා තමාගේ ඒ කාරියට වසඟව තමා මුළුමනින් අමතකොට සච්චේතනාවෙන් නිදහස්ව සිටි අවස්ථාවක කරන ලද්දකි. බුතුන් වහන්සේ වදාළ පරිදි අපේ වැඩ කටයුතු පිළිබඳ සියනම් දැංකරන වැඩේ හෙවත් මේ මොහොතෙයි ජීවත්වීමය. මේ භාවනා ක්‍රමයේදී සිහිය දියුණු කරගැනීම සඳහා අමුතුවෙන් කළ යුතු දෙයක් නැත කළේතු එකම දේනම් කරන වැඩය කවර වැඩකට වුවද සිහිය යෙදවීම. අපේ මහගි කාලයෙන් තත්පරයකුදු මේ භාවනාව සඳහා අමුතුයෙන් යෙදීයුත්තේ නොවේ. කළ යුත්තේ දවසේ ජීවිතයේ හැම වැඩකදීම රෑදාවල් හැම විටකම සිහියෙන් යුක්තවීම ඉහත විස්තර කන ලද භාවනා ක්‍රම දෙක අපේ සරීරයට සම්බන්ධය. අපේ වන්ධන අරමුණුකරගෙන සුකහෝ දුක්ක හෝ අදුක්කසුක හෝ සියලු වේදනාවක් අරමුණකරගන වැඩි හැකි භාවනාවක්ද වෙයි. අපි නිදසුනක් ගනිමු. අපට කිසියම් දුක්මුසු වේදනාවක් ඇති වෙයි. එවිට අපේ සිත පැටලිටි සහිත වෙයි. අපටම ඒ තේරුම් ගන්නට බැරිය. පළ මෙම්ම අපේම දුක්වේදනා ගැන දුක් නොවීමට ද පීඩා ගැන, දිිත නොවීමටද ඉගෙනගත යුතුය එහෙත් දුකක් කනගාටුවක් පීඩාවක් වෙත බලා එබඳු වේදනාවක් ඇතිවන්නේ කවරහෙයින්දයි හොඳින් දැකගන්නට අප උත්සා කළ යුතුය. ය හටගන්නේ කෙසේද කවර හේතුවක් නිසාද අතුරුදහන් වන්නේ කෙසේද නැතිවන්නේ කෙසේද යන මේ සියල්ල විමස්සා බැලි යුතුය. මෙහිදී වස්තුවක් පරික්ෂා කර බලන විද්‍යාඥයකුසේ තමාගේ යන හැඟීමක් නැතිව බැහැරසිට බලන්නාක් මෙන් ඒ වේදනාව විමසා බලන්නට උත්සාහ කළ යුතුය. මගේ වේදනාව යයි පුද්ගල නිශ්‍රිතව නොබලා වේදනාවක් යයි විශය නිස්ත්‍රිතව ඒ පිරික්ෂයුතුය. මම යන මිත්‍ය අදහස අමතක් කර දැමියයුතුය ඒ වේදනාව කෙබන්දුුද. ඒ හටගන්නේ කෙසේද යනු දක්නට ලැබුණුවිට අපේ සිත ඒයින් නොකැලැඹි එයට නොබැන්දි එයින් නිදහස්වෙයි සෙසු වේදනාද මේ පරිද දෙෙන්ම තේරුම් ගත යුතුය. මීළඟට අපි චිත්තානු පස්සන භාවනාව ගනිමු. මෙහිදී අප කළයුත්තේ අපේ සිත සරාගව පවත්නාවිටද විරාගෝ පවත්නාවිටද වෛරයෙන් හෝ ක්‍රෝධයෙන් හෝ ඊර්ෂාවෙන් හෝ මෛත්‍රියෙන් හෝ කරුණාවෙන් හෝ එබඳු වෙන හොඳ හෝ නරක ගුණයකින් යුක්තවන විටද එයින් තොරව පවත්නාවිටද ඒ බව මැනවින් දැනගැනීමය අපි බොහෝ විට අපේ සිතතුරට එබී බැලීමට ලච්චිත හෝ බීතවෙමු එහෙයින් එය මගහැරීමට අපි කැමැත්වෙමු න්නාඩිය මෝන බලන්නාක් මෙන් සිතද බැලීමට අප අභීහිතවිය යුතුය. අවංක විය යුතුයි. මේ භාවනාව විවේචනයක්කෝ විනිශ්චයක්හෝ නොවේ. යුක්තිත් අයුක්තිත් නැතහොත් හොඳත් නරකත් සසදා බැලීමක් ද නොවේ. මේ වූ කලී හුදු නිරීක්ෂණයකි. පිමසිල්ලෙන් බැලීමකි. මෙහිලා අපි, විනිශ්චයකාරයෝ නොවමු නමුත් විද්‍යාඥඥෝ වෙමු සිත පිරික්ෂා බලා ඒ සැබෑ තතු දුටුවිට එහි ඇතිවන ආවේග භාවතත්ත්ව යන මේවා ගැන අපි උපේක්ෂා සහගතවෙමු එවිට අපි ලෝකයේ යතා තත්ත්වය දැනගැනීමට සමත් වෙමු. මෙහිදී අපි නිදසුනක් ගෙන බලමු කිසියම් කෙනෙකු කෝපයෙන් වෙලී සිටිතැයි සිතමු. මෙසේ කුපිත වී කෝපේට යටත්ව සිටින තැනැත්තා තමා එසේ කුපිත සිටින බව නොදනි මේ පුදුම කාරණයකි. එහෙත් එම තත්ත්වය මෙබන්ධුයයි දැනගත් වහාම තමක් කෝපේ දැකගත් වහාම ඔහුගේ සිත ලැජජාවට පැමිණේ කෝපේද සංසින් දෙන්නට පටන් ගන්නේ එහෙයින් අපේ කෝපේ ස්වභාවේද ඒ හටගන්නා සැටිද යළි අතුරුදහන් වන සැටිද මසා බැලිය යුතුයි. මෙහිදී මම කුපිත වී සිටිමි යයි හෝ මගේ කෝපේ අයිහෝ සිතීම නුසුදුසුය. අප කළ යුත්තේ කුපිත වූ සිතක තත්ත්වය දැනගැනීම පමණකි. මෙහිදී අප කුපිත සිතක් විශය නිශ්‍රයව බලන්නමෝ වෙමු. සිත පිළිබඳ සියලු ආවේග තත්ත්වන් කෙරෙහි අප පැවැතියුත්තේ මෙසේය. මේ හැර. ධාර්මික, ආධ්‍යාත්මික බුද්ධිමය විෂයන් පිළිබඳ භාවනා ක්‍රමයක් ධම්මානු පස්සනාද වෙයි. මේ විෂයන් ඉගනීම කියවීම සාකච්ඡා කිරීම විවේචනය කිරීම මේ භාවනාවට ඇතුළත්ය. මේ පොත කියවීමත් මේ විස්තර කරන ලද කරුණු ගැඹුරට සිතා බැලීමත් මේ ගනයේ භාවනාවක් වෙයි. සාමච්ඡන්ද ව්‍යාපාද තිීනමිද්ද උද්දච්චකු කුච්ච විචිකිච්චා යන මේ පංච නීවරණයක් හැදෑරීමත් පිරිච්චා බැලීමත් මේ භාවනා ක්‍රමයට ඇතුළත් වෙයි. මේ පස කවර අවබෝධයකට වුවත් කවර දියුණෝකට වුවත් බාධකයයි සලකනු ලැබේ. මේ නීවර්ණවලට වසඟවී සිටින ඒවායින් ඇත්වන සැටි නොදන්නා පුද්ගලයා හොඳ නරක යුක්ති අයුක්ති තේරුම් ගැනීමට අසමත් වෙයි. මේ හැර සති ධම්මවිචය, විරිය, පීටි, පස්සද්දි, සමාධි උපේක්කා යන බොජ්ජංග, සත අරමණු කරගෙනෙද භාවනා කළ හැකිය. එයින් එක සත්ති නම් ඉහත දක්වන ලද පරිදි සියලු කායිකහා මානසික කාර්ියන්හිදී. එඹ සිටි සිහියයි. දෙක ධම්ම විචය නම් ධර්මය පිළිබඳ විවිධ ප්‍රශ්නයම් විමසා බැලීමය ආගම ආචාර්ධර්ම දර්ශන ආදී විෂයන් හැදෑරීමත් කියවීමත් පිරික්‍ෂා බැලීමත් සාකච්ඡා කිරීමත් ධර්ම ශ්‍රවණයක් මෙට ඇතුළත්ය. තුන විරියනම් අධිෂ්ඨානෙන් යුක්තව අවසානය දක්වා වැඩකිරීමය. හතර ීතිනම් අසුභවාදී තීන උදාසින ගතියට ප්‍රතිපක්ෂ ගුණයයි පහ පස්සද්දි නම් කායික මානසික විශරාමයයි මෙහි අදහස නම් අප කයිංහෝ සිතිං හෝ දරදඩු නොවී යුතුයි හය සමාධිනම් ඉහත දක්වන ලද පරිදි සිතේ එකඟ බවය හත උපේක්කානම් ජීවිතයේ ඒ විපරිනාම වලදී අකම්පිතව සමසිතින් ඒවාට මූනපෑමය. මේ අංග වැඩීමට ුවමනා පුුදුගුණේ නම් අවංක චන්දයයි. ඕනෑකමයි. මේ හැර සත්වයානම් කවරෙක්ද මමයයි කියනු ලබන්නේ කුමක්ද යනාදී ප්‍රශ්න විමසා බැලීමෙන් පංචස්කන්ද ආදියත් චතුරාරි සත්‍යත් අරමුණු කරගෙන පෙරකී පරිද්ධයෙන් කරන පර්යේෂණයක් මේ භාවනාවටම අයත්ය. පරම සත්‍ය අවබෝධ කර ගැනීමට ඉවහල්වන සත්‍රවැනි භාවනා ක්‍රමය දම්මානු පස්සනා නම් මේ කරුණු හැදෑරීමය පිරිීක්‍ෂා බැලීම මහාසතිපට්ඨාන සූත්‍රයේ මේ පිළිබඳව පැහැදිලි විස්තරයක් දී ඇත. ලාම සූත්‍රය ඇසූ පමණින් යම් කිසිවක් විශ්වාස නොකරන්න. පරපුරෙන් පරපුරට පැවැතෙනැහෙෙන් සම්ප්‍රදාය මේඇයි සිතා යම් කිසිවක් විශ්වාස නොකරන්න. බොහෝ දෙනා විසින් පවසන නිසා හෝ ආරංචයෙන් දත්නිසා හෝ යම් කිසිවක් විශ්වාස නොකරන්න. ඔබ අදහන ආගමට අයත් ග්‍රාන්ථයන්හි ා තිබෙන නිසාම පමණක් හෝ යමක් විශ්වාස නොකරන්න ඔබගේ ආචාර්වරුන්ගේ හෝ වැඩිහිටියන්ගේ හෝ වචනෙන් නිසා පමණක් විශ්වාස නොකරන්න එහෙත් නිරීක්ෂණයෙන් හා විශ්ලේෂණයෙන් පසුව යම් කිසිවක් තර්කයට නියායට ගැලපෙන්නේ යයි අවබෝධෝූ විට එමෙම්ම එය සෑම දෙනාගේම යහපතට සහ සුවසතට තුඩු දෙන්නේ යැයි ඔබට අවබෝධෝවිීට පමණක් යම් කිසිවක් පිළිගෙන ඒට අනුව හැසිරෙන්න්න